ඉට පැසේ හු ඉන්දියාවටාව ඉදාවට වල දාවටනට ඉන්දාව පලකවුනේ අ මහම්මද ඉබන් තුගලුක් කැලාපි අන්දුර මුස්ලිම් පලකටයන හතම කෙන හු එක්ද සුංශිය විසිි පහේසහ පනසක අතර හිටිය තුග්ලොක් බං තුග්ලො ඉතින් තුුග්ලොක් මොව පිළිගත්තා අදන්න ස්ලාම් භක්තිකෙක්නේ. ඉතින් පිළිාරගෙන ඒවිත රැක්නෙමයි මේ ඔහු පිරිනමවාම දිල්ලි තනතුරක් දිලි නගරේ ඇමිනි සුල්තන් වගේ ලොකු තනතුරක් දුන්නා ඉබම්බතුූතට ඒවගේ මයි අපි ඉතිහාසේ ගැනගන්නකොට අපේ රට ආවගිය විදේශිකය නේඒේ ගැන අපි දැනගෙන ඉන්න ඕන කැන්නේ අපි කැෙ ඉගුල් ඇවිලමොකුද කරේ එහෙම කියලා ඉති සමරාහිත්තනවා ඉබම්බතුූතාවක් කොහම සමරය බයවනවා ගේ හෝගේ සම්පූර් නම අබු අත් අල්ලා මුහම්මද ඉබන් අබද අල්ලාහල් ලෝවාති අල් තංජි ඉබන් බතුතා. අපේ ජාතික කතාව සුබාලුත් අවරුද දක්ේවා අවුරුදු තුනක් ගිය ඉක්මන නේද හරියටම දෙදා විස්සේ ජනවාරි හයවැනිදා? මහාචාරයේ රාජ්ෝම දේවයන් මම සහ තව කෙනෙක් මේ මණ්ඩපේ වාඩිවෙලා හිටියා එතම අපේ කුමාර්ලියනගින් ඉතින් අල්ිමිට ඩිෂ්ි වැඩස්්‍රහන වෙනුවෙන් ඔහු සෑහැන දායකත්වයක් ලබා දුන්න ඇතින් මේ වෙලාවෙෙස අපි හමැනට සුබලුත් අවුරුද්දක් කිනවාගේ අපේ කුමාරලියනගේට අප ඉක්මන් සුවේ පාර්තනා කරනවා. යළිත් මේ වගේ සංවන් සාකච්ඡාවලට එන්න කියලා ඉතින් කුමරඩිතරක් නෙමේ අප අල්ලිමිට ස්ත්‍රී හගැින් අහගනින් නැති හැම කෙනටමත් නිදුක් නිරෝගී සුවය මේ වසරයේ ප්‍රාර්ථනා කරනවා. ඉතින් බොහෝම ගාරික වසර දෙකක් වගේ මයි වසර ධෑන වසර දුනක් තම අපි ගතකරින් මොකොද අල්ලිමිට ඩිස්්‍රි පටන් අරගෙන මාස දෙකක් යනකොටම රට වහන්න වනා අල්ිට ිස් වැඩටහනත් තාවකාලික අත්හිටවන්න වනා. න්ඒ එකහි දතමයි අද එකසිය තිස් නමවෙනි වැඩස්රහන්න හැටියට මේ වැඩස්්‍රහන් දියත්වෙන නැත්තම් සාමාන්‍ය එකසිය පනහත් පැනල තියෙන් ඕනේ කොම සමස්ව වැටස්්‍රහන් මාලා ගත්තම අපේ ස්පේෂල් පිසෝඩ්ඩක්ම එකය හතලස් දෙක් විතරි වැඩස්තහන් සති එකසි හතලිස් දෙකක් විතර ඔබ වෙනුවෙන් හෙළයන්ගේ යක්මුල් හොයායන්න අපි මේ මන්න පේ වාඩි වෙලා තියෙනවා ඒකම අපි මෙතැනින් එහට ගිහිල්ල ලංකාවේ විධයි සෞීගිරිය පිළිබඳව කරපු දීර්ගතම විද්‍යත් මාධ්‍යී වැඩස් තහන මංහිතන්නේ පැෑ හයකට කිට්ටුයි පැහඒකා මහරයවම පහක් ගනන් කතා ගටනකු තුනයි හයකටත් වැඩි වැඩි ඉතින් දීර්ගතම සාකච්ඡාව සීගිරි ගැන සිද්ධවෙච්ච පොතක් ගත්තොත් ඒක පොතකටලීවොත් මේ වගේ පොත් දෙකක් විතර එහෙමලි වන් සීගරි ගැනලිවෙච්ච ලක්කොත. ඉතින් පහුගිය වසර මංහිතන්නේ අපට බොහොම උද්‍යයෝගිමත් වසරක් වුණා අපේ වැඩ සටහන සම්බන්ධයෙන් විශේෂෙන් මහචරය රාජ්ශෝමදේවයන්ගේ යක්ෂි කකෘතිය ලංකා ඉතිහාසේ ප්‍රථන්වතාවට ඉතිහාස පොතක් වැඩි මාලවයක් සහිත පොත බවට පත් වුණා තාමත් එලෙසින්ම අලිවිෙනවා දැන් තුන්ගෙන මුත්‍රණ තිවරයිස තුන්ගෙන මුන්ත්‍රණය ඇතිවරයි ලංකාවේ සරසවි සරසයි පොත්තලට අමතරවස තවත් තැන් කීපය ගන්නත් තිය නොනේද සූරය ප්‍රකාශලව ළඟත් තියෙනවා ඉතින් ඒ පනිවිටත් එක් විශේෂයෙන්ම කියන්්ඩෝන කාරණ කීපයක් තියෙනවා මේ අපේ දෙදස් විසිතුන වසර ටිකක් අපි ඉක්මනින් යැයි ඒක අපි කරන්න හිටියේ වැඩ කීපයක් කර අපිට ගුහාගත වෙන්ඩ වෙච්චහින්ද පහගේ වසරල මොද ි නිි වසනටග කොට ගොඩක් බලාපොත්තු තිබ ඇවැ සහර දෙවල්ල පිටු කරගත් හැයි සමහර දෙවල් කරන්න හම් නෑ විවිධ බාධකහින්ද. ප්‍රධහනම බාධකෙවුුණේ රටේ තියෙන තත්ත්වය. ඒකත් එක්ක පැන්නගිච් මුූල්්‍ය තත්වය අපිට විශාද වශයෙන් බලපෑව. ඉතින් ඒත් කෝමහට නිරාකරණය කරගන අපි දෙදස් විසිතුන වසර එහෙමණංස. අපිට හැකි වේගෙන් මේ වේගයයි ඉක්මනයිකන්න දෙකක් එකක් ඉක්මං කොටයි හැදැයි වේගේ දික්කර ගණ්ඩ පුලොන්ස ඒක හින්ද අපි ඉක්ම න්නමේ මේ වේගෙන් වැඩ ගොඩක් කරන්න බලාපොරොත්වයෙනවා ඒකෙන් මංිතන්නේ පහුගිය අවුරුදු තුන හැරිල බන්නකොට ලංකාවේ ඉතිහාසේ පිළිබඳව යම්කිසි ආකාරයක අපේ රටේ ජනතාව ජනතාව තුළ අපේ රටන් එලියඉන්න ශ්‍රී ලාංගිකයන් තුලළ යමම්කිසි ආකාරක දගෝධ ද්‍යෝගයක් ඇති කරන්න පුළුවන් වුණනා අරාපි කලිකිවගේ මහාවංශය යක්ෂි පොත වගේ ඉතිහාස ක්‍රන්තවලට ලොක ඉල්ලුමක් රටේ ඇති වුණ ඒතික පිටිවාස සඇල්ලවල්ලකොට ඒ කරපු ඇට පමාණය පිළිබඳදවත්ස ලොකු සතුටක් සතුටක් තියෙනවා මේ සෙලට පාරන්න නොදී මංමේ කියෝගෙන කියෝගෙන යන්නේ මන විට කීපයක් ඉස්සල්ලම් කියන්න තියෙනවා ඒ තමයි පලවනිම දේ අපි ලබන අප්‍රේල් මුල්වකවානුවේ ආය දවස් සතක් සීගිරියයන්න බලාපොරොත්තුය නො සෙවන්ඩේසින් සගිරිය වැඩමුළුව මහාචරි රාච්ෂෝමදේවන් අපේල් මුල්වකවානුවේ ක්‍රියාත්ම කරවා මොකදිට ගියවුදු දෙකයි කරගන්න පුළන්ගුණ ඉට පසෙ වැහ කාලයා ඊලංකට ඉදිරි මේ මාසාහතර කරගන්න බැරිවෙන්නේ ඇයි කියන කාරණ අපි කියන්න අපේෙන් මාසිද අපි ආරම්භ කරනවා ඉතිං විශේෂයෙන් අප එතරයිින් අප ශ්‍රීලාංකකිව බොෝ දෙනෙක් විමසල තිබව මේකට නි මාඩු ොදාගන්න මගේ ඊමේල් ලිපිනය මේ YouTubeු බොස්ේනම් බලන්නේ මේ ඩිස්කිපෂන්ගේ පල කල්ල තියෙනවා ඉතිං විදෙස්ගත මිතුරන්ට පුළුවන් අපි කාලවකනුව දැනුන් දෙන්නම් ඊමේලයේ ඔස්සේ විමසන්න තාම දුරකතනකයක් දැම්ම නැත්තේ මේ පිට ඉන්න කටියට කල්වේලා ඇතුව දිනවෙන් කරගන්න ඕන හින්ද මේේ ඔස්සේ විමසන්න තම සතියකින් දෙකකින් අපි කොයි විදිහට දඒටයුතු සිද්ධ වෙන්න කියලා කියන්නම් ඒකම මේ අල්ෙමිට හිස්ට්‍රී විදෙස් දේශන මාලාවත් මේ වසරේ මාර්තු මුූල් සතිනෙ මාර්තු මල් සතියේ සිට ඇරමෙනවා ඉතින් පලවෙනි විදෙස් දේශන මාලාව ආරම්භෙන්න්නේ ඕස්ට්‍රේලියාවේ ඕස්ට්‍රෙලියාවේ පත් සහ රිිස්බේන් බිස්බේන්් කියන නගර කේන්ද්‍ර කොටගෙන මහාචාර්යතුමා විසින් පවත්වනවා ඉතින් අපි ඒත් තියන තැනුත් ඔස්ට්‍රේලියාව ඉන්න උදිවට දැනුම් දෙන්නම් ඉතින් අනිත් රටවල් වල ඉන්න උදවයටත් අපේ ශ්‍රී ලාංකිකයන් දැනුවත් කරන්න මහාචාරයතුමා සූදානම් ඉතින් බොහ දෙනක් විමස තිබ්බයව කොහොමද වෙන්න කියලා ඉතින් අපේ මහචරතුමාගේ අපේ ඊමේල් ලිපින මේ ඩිස්ක්‍රිප්ෂන්ගේ පළ කල් තිනවා ඉතින් විදස්කත මිතුරණේ අපේ ශ්‍රීලාංගකයන් මේ තමන් ගීතිහාසේ පිළිබඳව දැනුවත් කරන්න අපි වැඩසරහන ඔබ වෙත ගෙනන සූදානම් ඒ ගැනත් මතක් කරන්නඕන ඒකම අපට උදව කරන්න විශේෂයෙන් ගිය වසරට වැඩිය ටකක් එලියට ගිහිල්ල අපේ යිතිහාසික තැන් ගැන අපේ පුරාවිද්‍යාත්මක වටනාක මක් තින තැන්ගැෙන මේවා ඒ ස්ථානවලින්ඳං ගෙන එන්න වැඩි දැනුමක්කුබට බා දෙන්න අපට ඔබ දන්නවා විශාල මුදලක් කෙනා මේ අපි අපේ ආණ්ඩු කරනවාගේ පාතරය උසන් රටවල්වල යනවා නෙ මේ හැයි ඔබේ හයි හත්්‍යයක්ත් එක් තම මේ කරන්න වෙන්නේ ඔබ දන්න රට තින තත්ය ඉතින් නයේ දෙවල් එක්ක අපි මේ වැඩ සටහන මේ කරගෙනයන් ඉතින් මංහිතන්නේ අපි සැහැන ප්‍රමාණයක් අයලි අි සතුට වෙන වාස සවත් වචනයක් දෙකක් ඇකිව්වනන් හොඳයි පහුගිය ලෝකනය කරලා මේ ආපු ගමන පිළිබඳව සර්ගෙත් ශාස්ත්‍රීය ජීවිතය කවදාහ හිේ නැති ු තුනක් ගතව නේස. ඇත්තවශයෙන් අපි මුල්ලවස්ථාවේ වැඩසිටහන ආරම්භ කරන්නකට අපි හිතුේ නෑ වගේ ගමනක් අපිට යන්ඩ පුළුවන් වේ කියලා නමුත් අපට පැහැදිලි අරමුණක් තිබුණ අපි නුවන් මුලින්ම් මේ වැඩේ ආරම්භ කරනකොටම ජනතාවට අපි අලුතෙන් කරපු දේවල් කොහොමද කියලද දෙන්නේ කිය එක ගෙන තමයි අපේ අරුණ වුණනේ ඒක නච්චර කල් විශවවිද්‍යාන් ලෙක්ච හෝල්ලස දශ ාවල තිබච් දැු කොහොමද ජනගත කරන ජනගත කරනෙක ඒකට හේතුව තමයි අපි විශ්වාස කරනවා දැනුමක් සමාජයේ නිෂ්පාදනය කරනවනම් ඒ දැනුම අයිතිවෙන්නේ මහජනයායට මහජනයකි වහම එකටින් තරාතිරමක් නෑ රටේ පාලකයා වෙන්නත් පුළුවන්. ඊට ඉතාම පහළ මට්ටමකද කැන දුරාවලියාතිං පහළ මට්ටමකින් අපේ සහෝදර. නතාවවෙන්න පුලුවන් හේනෙ කුඹුරේ වැඩ කරන අපි දන්නවා හෙම් වලින්දගෙන මේ වැඩසුහන ගහක පැලගේදන් අපට කෝල් කරපු මහත්තුරු හිටිය. ඕ හම හමයි හිටිය විධ යහ සීලු ජාතින්ම සිීලුමයි අපට කල්මුණෙන් කතාකා කරා හැම තැන කිිම් ජාතිගයන් කතා කරාදෙමල හිඳදු ජාතිකයන් කතා කරා. ඉතිං ඇත්තෙෙන්ම මේ අපි සැලසුම් නොකලට අපි රටට ඉතිහාසය මහජනයට වටහාගතන් හන්දමකින් කියල දුන්නට පස්සේ අර රටේ පුරවේශයන් අතර තියෙන රණවශ්‍ය පවුරු ප්‍රාකාර බෙදීම් ඒවා මේ මේකින් යම් කිසිවිදික අතුරු දහන්වීමක් සිද්ධ නොය කියලා අපට පේනවා. අපි කතාගරන රටේ ඉතිහාසන රටේ ඉතිහාසය කතාගන්න කට අපි අපේ රජවර ැන නොෙක් දෙවලපි කතාගන්නවා එච්ච සිද්ධී. එතකොට මේ ඉතිහාසේ වැළඳගත්තේ නිටේ ප්‍රධාන සිංහල භාෂාව කතා කරන බුද්ධාගම අදහන විශ්වාස කරන ජනතාව පහොනක් නෙමේ කල්මුණේයින් අපේ ඉස්ලාම් භක්තික සහෝදරවරු ඒ අය මේක වැළඳ ගත්තා ඊළඟට හින්දු භක්තික තරුණයෝ අපට කතාරා ට ලේල තියනවා ඉහුල මේක වැළඳ ගත්ත එතකට පිටරට අල්ල ිහිල්ලලා නොතන විද්‍යාව හදාරන වෛද්‍යවරු විකිරණවේදී අපේ හිතවත් සහොදරුවරු ඒ ට නිතරම මේ වැඩ සටහනට ප්‍රතිචාර දක්වනො. ඉතිං ඒකෙන් අපට පෙනුණාම් ඥානය කියන එකට මොකදද මේ සමාජයක් තුළ කරන්න පුළුවන් වෙන්න කියන එක. ඉතිං අපට ඕෝමනාාවනේ ඇත්තෙෙන්ම අපි අපි දන්නව සමාජ දිහා බැලනොකොට සමාජය තුළ නොයි කතාම ඉත්‍යයා මේ ප්‍රබන්ධ ඉතිහාසේ සම්බන්ධයෙන් එහෙම එම කතා කරනවා අයිතික මනිස්සුව එකක් කෙන එක විදියට හිතල කරන දෙයක්. ඉතිං නමුත් අපිට පේනවාර. නිවැරදි සාධක මතපදනම්මුණු ඉතිහාසයක් අපට කියන්න පුළුවන්නං මිනිස්සු අතර තියන නොයෙක් වෙනස්කං. අමි අප හිතල තියෙන වෙනස්කං. ඒවා අතුරු දහංගල යන එකන මිනිස්සු හිතන්න පටන් ගන්නවා මේ තියෙන්නේ අපේ භූමිය. මේ භූමියේ කතාව තමයි මේ තියෙන්නේම මතක දර කල්මුණේ හිටපු අප හිතවත් ස්ලම් භක්තික මහත්මය කිවූ අපේ පවුලෙ කටි ඔොකු මේ වැඩසරලා හනෝ හන අප රේඩියෝක ගාවව රැස්සෙනවා සඳුදට අපි හනෝ ඇති මේක මේකින් අපිට පෙන්නන එක දෙයක් තියෙනවා සමාජයකට ඥානය අවශ්‍යයි විද්‍යාදදාාති වෙනයන් කියලා බුදුරජණන් වහන්සේ කිව්වේ ද්‍යාව කියලකෙනන අපි ඒ කියෙනන සෑන්ස් නෙමේ අවිද්‍යාවෙන් තොරදේ විද්‍යාව න එකැන මිද්‍යාව එහෙම නොවෙන දේවල්ලුලින් අපට යම් කිසි විදිට තමන්ගේ ඉතිහාසේ තමන්ගේ උරුමේ ප්‍රේණය අපි හිතවත් මහජනයට කියල දෙන්න පුළුවන්න ඒගුළු රටට ආදරය කරන අපට වලක්කන්න පුලංකමක් නෑ ඒේ වගේම තමයි මේ ඒ රටක සාමංග්‍රය හා ඒග්‍රතාව අපි හදන්න නංඒ ඉතිහාසය තුළ තියෙන විවිධතාව. ඉතිහාස තුළ තියන විද්ධතාව අපි මහජනයට පෙන්නල දෙන්න නොකොද විධතාව කියන්නේ බයවැන්න තියෙන දෙක්න මේ සංස්කෘතික විදධතාව වඩ පුලුවන් භාෂාව විධතාව වඩ පොළුවන් ආගමක විධතාව වඩ පුළුව එහෙම විවිධ වනහමනේ මේ හැඩ හැඩ තල ගන්න න ද මිගන ගන්නඩකො එකන ඔක්කොම එක පහට තිබොත් අපි කයිද කරන්න කයිද අපි සාමන්‍යෙන් කියන අයියෝ අද සුද්දටමන ඔක්කොම කියල න මද. ේදදුන් එක පාටක් වුණනාන හම ේදුන්න ගැන විල න කවිියන්නන එතකොට ඒ අප අපි සමාජයකට පුරුදු කරන්න ඕන සංස්කෘතික විවිධතාවට ගරු කරන්න ගරු කරනෝයගල ගැන මල් පහම පෝජග නෙවී ඒක ඒ පිළිගන්න එක ඇග මක් කරන්න ඉතින් එනිසා නුවන් අපි හරි සතුට වයනෝ අපි පහුගේ අවරුදුතුන ඇැරිල බල ප්‍ර්‍යවේක්ෂා කළහම අපි මහජනතාවට ඒගොල්න්ටයි දේගැන්න ඒගොල්න්ට තරෙන භාසාාවෙන් යමක් කිවවා ඇති මජනතාවක තේරුම් අරගෙන එකට බොහොම ප්‍රසාදයට පත් වෙලා මේ ඉදිරියට ඉගුල තවත් බලාපපුරොත්තුනු සමහරය ගෙනවා වැඩසටහන ඉවරවේදිගලට බයි කිය ඒමත් ලවල තිබුණ ලලවල තිබුණ ඉදින් මේ තැන්තැන්වල මේ වැඩසටහන විවේචනය කරන නොක කදහස් දක්වනා න ඒක හොඳයි හොඳ ොද ශලාවල් මේ වෙන් කරගෙන සෑන්න මහන්සේ වෙලා අපේ වැඩසරහ වල කෑලි කපලා අපිත් හිතුවේ න දේවල් අර සාමාන්‍යන් මේ මමාකටින්ංවල නයක්තිනවන්නේ පබ්ලිසිටස් පබ්ලිසි ගුඩ්ඩෝ බැඩ්කිල් එක තමාඒ අප අත්දැක්කාැඒ ම හිතන් මේමගේ අවස්ථාව ක ඒ ඒහිමේනවා අරර මට මතක්කන අපේ තැනිවාරය ශ්‍රාවකෙක් වෙලා හිටිය නිහන්ලස හත්තයන් නිතරම කියන කතාවක්ත්. වගේ උනහම අගේ අපිට කියලා ඔබොමටින කතාව ඉතිං ඒ කොහොම හරිනුවන් අපි අපි ගැනම අපි අගේ කරගන්න ඕොමනා නෑ අපි මේ ලැබිච්ච ප්‍රතිඵල සමාලෝජනය කිරීමක් කළේ ඉතිඒ ප්‍රයෝජනවත් වෙල තියනවා ඉතිං අපි ඉතිහාසේ විකෘති කරනවායකි වයිද හොඳයි එතකට ප්‍රකෘති ඉතිහාසයක් ගැනට ය කවරු හරියින න අපි විකෘති කරම ඉතිංහම මොක්ව අනුම්ප දෙදයක් කිවනයි අපි විවේචනත් බාරග නොම්ක්ලවකු මහජනයග දහස් අපි මහජනය වන එක කරන්නේ ඉතින් හිදා දෙදස් විසිතුන මේ සමරණ කැන ආරම්භ කරන වෙලාේ අපි ප්‍ර්‍යවේක්ෂා කල අපි ආගමන ගැනැබී සතුටේ. ඒ ඒම අරස හමදාම නාවගේ ැනුකාලින් කාල්ට වෙනස් ලින්කාල්ට වෙන හගේ අවරද්ධම චට කියන්නකු මහාචාරියතුමාම මහචාරතුමාම කැනීම් කරපු. රංචමඩම සුසානයසා රංචමඩම අපිට අප ඉපැරණමගේ පිළිබඳව. චිත්‍රය අලිමට ඩිස්්‍රියට සරන හිදන්නම වෙනස් වුන ැුහ ච ක ළමයින්ගේ ඉතිහාස පොතය තිබුණේ හතරැස් පල දෙකට බාපුගයක් හැයි එතෙන්ට වාස්තුවිද්‍යාච්චයෙන් එකන්ග හිල්ලා පෙන්ුවම පුරාවිද්‍යාන කැනීමම්ර හැයි වාස්තු විද්‍යා යනමයිට ඇතුක හම පසක් වුණා මේක රවුන්ගයක් කියලා නොකද සටත් සැකයක් තිවිිට හිදන්නන කැනීමම් කරලා ඇවිල් දංකාව වෙච්ච කල් හම්මුණේ රවුගෙවල් මේ ගොමද හතරස් ත පුසට අතරලන්න ුණ එකත්තම යිතින් ද මේ මෙහෙම පලකරන කොට ඉතින් සමහර විට කැන කියන්න පුලා ඇති ඕෝක ඉස්සල්ලාම කරලාන ඕක කියන්න තිබුණේ අයි හතරස් කිවේ දැන්කද රහුම් කියශන එහම කියා ඉති ඉ අයට කියන තින එහම කියන්න හිතේ තියෙනවා නං පිස්සලකේ පොලොත් පැතලි කියලාන මන විචා කර පස්සනේ ක ගොලහර තබෙනෑනේ පස ලක ගොල කරයක් තිින් දුරේක්ෂවාාගෙන විද්‍යාවච චින්තනය දෙවුණහම ලොක ගොලයිකක්. ඉති අපි හන්න්නෑනේ ඇයියෝොල්ල හලිබ හනි ගෝල හර වෙනැත්තේ කියලා. එඒම මයි දනම බාාව ඒක ැන නග ේලල් දන මියක්ත වන යක්ත කල න වයිද්‍ය විද්‍යාවගත් මට වරු දෙහකට උඩදදි ච ප්‍රතිකාරම සහ වෂධනමේ දැන්තිෙන්නේ. ඒී තවුරුල් දෙයකින් හොක තා ඊලඟට වෙනස් වනා කරම පනමමුකුත් ොන අප අපේ අයිකනන්නේ කයිඩියල්ලගේ දට කතරන්න සීගරිය නිස අපේ වැඩ සහනත් මූලිකන්ගේ වෙලාති සීගිරි ඇයි එක පැත්තක්වම් පැත්තනෙ කැනීමම් කරලා නැත්තේ. ගැනම් කල නඇති පපස්ලි අනාගත පරපුරට බාර දෙන්න අවුරුදු සයකින් හර හමාරකින් ගැන රාජ්ශෝම දේවයන්ලට බාර දෙන්න ඒ තා ශක්ෂණය පාවිචචි කරලා එක ඒගැන අලුත් අදහස් කියනන්නේ සබලට දකුණු පැත්තේ උද්‍යානෙන් අබු දෙවල්වලට වඩාවක් හත් පසිම වෙනස් දෙවල්ටයක් මතුවඩපුන මින් කිය රු කල න්න තියෙන් දනඒ සාපි මේ ඉතින් එනිසා අපි බොහු ප්‍රගතිශීල්ලී කියන ඉදිරිය බලාගෙන යපියන්නේ සහවෙලාට තැයිති මේම ඔන්නන් කෑලිකෑලි කපල රාපි හරංච මඩමගේ හත් මේ හත රැස් කකිපු එකයි ඊට පස්සේ රවුන් කීපය එකයි දෙකම කපල දාළිවෙරලා මෙහෙමයි වැඩවරදී මෙහෙම උුණනාහට කියයිදීඒ ප් නිසාන සමාජී එහම අපි මේ ත දිිදි මාග ය ත මාතු්‍ර කකා කරන්න වෙක් නැවන හැයි අපි අවෝනැ කරන්නන අවුර තුනක් තිසේ අපි වපු දේවල්ල අස්සන්න අපි නළමින්නකොට ඇත්තට මාස්වාදයක් දැන්නවා අපි නැත්තම් එක රේඩියෝ තරංග මේ මේ ජනතාවගේ දේපලක් එක්තරාකාරයක ඉතින් අපි ඒක පාවිච්චි කරලා අවුරදු දාහතක් තිස්සේ කරපු විවිධාකාර දේවල්ලල එක දෙයක් තමයි මේ ඉතිහාසය නැවත රේඩියෝ තරන් ගෝස්ය කිවීම ඉති අවුරුත්තුනක් තිස විශාල ගුවන් කාලයක් ගුවන් කාලයට මිලක් නියම කරහනන්හෙම විශාහල මුහල මදල කෝටි ගානක මුදලක් වෙන්න පුුවන් ඉතින් හැබැයි සමහරලාවට අවුරුත්තුනේම රටේ තියෙන තත්වත්ක කිසිමමානු ග්‍රහකයෙක් නැතුව නැත් එම් පාල නාධිකාරය මේ වැඩ සරහන්න තාමත් ඔබ අරංයනෝ විශේෂෙන් අපේ ය නාලිකා ඔස්සේ නර්මණ දවියට කියන්න ඕනේ අපේ වැඩසනහන ඉල්ලක්ක්‍ය වෙලා තියෙන්නේ මිල්ියන ගානක් වන රේඩියෝ ශ්‍රාවකින් අපි රේඩියෝ හැඩකින් තමයි මේ වැඩසඳහ ඉදිරිපත් කරන්නේ අහන් ඉන්න පුළුවන් වෙන්න ඉතින් මේක එක්තරාකාරයක අතුරු ප්‍රතිඵලයක් තමයි ඔබ බොස්සේ බලන්න වැඩස්රහණ ඉතින් සමහරලාට ය බොස්ේ නැබි මේ ීඩිය වැඩස්රහණක් කරි ීඩියෝ සාකච්චාවක් කරරි රප හැනි සාච්චාවක්විදි නෙම එක කරන්න රේඩියෝසාකචාක්ක රි බලන අයට සමහරලාවට අර රේඩියෝවේ පාවිච්චි කරන තාක්ෂණය වීඩියෝවල ැති වඋුණහම පොඩි සමහරලාවට අපාස්ථාවයක් ඇති ලැබුල ඒක විඳදරාගන්න මොකොද අපි රේඩියෝ යන්ස පවිච්ච ක ේඩිය ද්‍යා පාච කර තමයි ේඩියෝ හැඩයකින් තමයි මේ වැඩසටහරග ගන්නේ එකගේ අතුර ප්‍රපාලයක් තමයි ඔබ බලන මේ ියු බොස්සේ බලන වැඩසටහන ඉතින් අපේ මූලික හිලක්කේ රඩියෝ ශ්‍රාවකින් වනනි සහරි අප හෙනං සාකච්ඡාවට එමු අවුරුද්ධෙ මුල ඉතින් අපි කරන වැඩ ගැන සඳහන් කලා නැවතත් අපි ඉදිරි දිත්ේ ගැන මතක් කරන්නම් මේ අපේ සාකච්ඡාවස මේ සතියත් මේ හුරුද් දෙෙක් පටන්ගන්න වෙන්න මුහද දෙෙන්ම තමයි හදමුදෙෙන් හපු කෙනෙක් ගැන අ ඉබන් බතුතා ගැන අපි දැන් සජ් දෙක ටිත්‍ර කලින් කතා කර අ ්‍යාපනයේ ආරය චක්‍රවර්තගෙන් අවසර අරගෙන සිරීපාද යන් ඩාව කියලා මේ බොහෝ දෙනෙක් ආලතින්බ කවුද මේ හාදය කියලා ඇත්තේම ප්‍රශ් දෙකක් වන එකක් ඉබම් තුූත කවු්ද කෙලා හවා ට පහසේ ඇයි සිරි පද තිගේමආරාවිිකාරය කියලා ඉතිං ඇත්තෙම මෙම අප ඉතිහාසට යිතිකාරණ ඉති අපේ දරුවන්ටත් පාසල් එන දරුවන්ටත් පාසැල් පොත්වල ඉබම්බතුූත ගැන සහන් කල ෙන ඉතිහාස පොත්ව තිවා ඉතින් මේ ඒවගේමයි අප ඉතිහාසේ ගෙන ගන්නකොට අපි රට ආවගිය විදේශකයනේතේ ගැන අපි රගෙන් දැනගෙන ඉන්න ඕනකයන්නේ අපි කැන ගුල් ඇවිල මොකද කරේ එහෙම කියලා ඉතින් සමරය හිතනවා ඉබම්බතුතාව කො හම සමරය බයවනවා මේ මොකරේ ආක්‍රමණයක් වඩාවද මේ මුස්ලිම් ප්‍රශ්නයක්ද මේ නැහෙමනම ඉබම්බතුූතා කෙටියෙන් කෑන්ට තියන්නේ ඉබම් බතුතා දේශ සංාරකයේ දේශ ගවේෂයකෙක්නෙම දේශ සංචාරකය හෝගේ ජීවිත කතාව සිවුම් වධ්‍යයනය කරනකොට අපට පේවා හු හු අමුතු චාරිතයක් ැ ඉබන් බතුතාගෙන කෙටි නමෙන් කිවට නුවන් හෝගේ නම ටිකත් දිගයි. හෝගේ හෝගේ සම්පූර් නම අබු අබත් අල්ලා මොහම්මද ඉබන් අබද අල්ලාහල් ලෝවාති අල් තන්ජි ඉබන් බතුතා. ඒ ඒනි අර අපේ උඩරට සමහර ප්‍රබභූ පව්ලක් තියන වගේ දිද නම් හරි මේ අකුරු දහ පහලොත් හිේ යාගේ ආගමික ආර්යකින් වන්න ඇතේ නමද අන්ඩත්තේ ඉති ච්චරදික නමක් කියන්න බෑනේ වැඩසටහනක ඔය නම පස් පාරක්කොත් වැඩසරහ නමමිවර ඉතුර ටික කියන්න්න හම්ෙන්න්න ඉේ නිසා පාර රි රි නරවක්ේ අබු අබද් අල්ලා මොහම්මද ඉබන් අබද අල්ලාහ අල් ලොවාති අල් තංජි ඉබන් බතුතා එතකොට ඕෝකඉතින් මේ ස්කෝලල්ල ලෙහම අපේ යින කට ඩක් කරන්න ලෙම න්න ප ද උන් ඔයාගගේ නියෝග අන්තර් දලිගිල් හ ඉතිේ හින්දායි එකන ඔහගේ නම ඔහගේ අනන්න එතාව ඔහු ඔහුහඳුන්නාාදීතිබෙන්නේ ඔහුගේ සම්පූර්ණම හෙමයි ඔහු එක්දස්තු කිස්තු වර්ශයෙන් එක්දස් තුන්සේ හතරේ පෙබරවාරි විසි හතරවෙද උපන්නේ මොරොක්කෝේ ො මොක්කොන ජතිකෙක් මොක්කොන ජාතිකයක් එතකොටට ඔහු ඒ මනාද තංගී තංජී කලතිෙන මොරොක්කෝේ නගරයක් තංජි කියන නගර තමයි එක්ද තුන්සේ හත්තරේ පෙබරවාරි විසි අත්‍රයදා මේ අබු අබත් අල්ලා ඉබම්බතුතා ජාත්ම ජනනය වුනේ ඉපදුනේ ඔහු එක්දස් තුන්සේ හැත්ත හතේ දී මොරොක්කෝයේ දිමමියගා එතකොට ඔගේ ජීවිත කාල හු හුගේ පරිසරය කිවත් එම ඔහු ඉතා වැදගත් පවුලක ක් ඒගේ පරම්පර පවුල පවුලේ අය බිනිිශ්ෂකාරවරු. නීතිය පිළිබඳ මිනිිෂකාරවරු. ඉතිං පොඩිකාල එඳලම තිබන්බතු තටත් නීති එගොල්න් කියැන වාාඩිවරු කියලා. ඉංග්‍රීසි බසාාවෙන් QDII කවාඩිවරු විිනිශ්ෂකාරයෝ. එදේ මේ කකාවාඩිවරතිය පිළිබඳව ඉබම්බතුතටත් පුහුණුවක් ලැබුණා ඔ හැබඒ ඔහු ආග හොද අපි දන්නවා ඉස්ලාම් භක්තිය මේ කියන එක බොහම ඒ භක්තිම තුන්නේගොල්ලෝ ඉස්ලාම් ආග මධහනාය එවගේම ඔහු ඔගේ විශේෂත්වය තමයි නුවන් අපි සැල්ල සාරංශ කරන්නබ ඔහු ඉබම්බතුතාද අපි කතා කරන්න තේතුව එකයි ඔහු ඔහුගේ ජීවිත කාලේ තුළ සැතපුුම් හැත්තබඳහක් ගවන් කරා කිලමට ෝලින්ේ හන කිලෝමිට එක ක්ලක්ෂ විසිදාහක් ඕගේ සංචාරයට අයිති මුළු දුර ලෝක වටේ ඕකයා සියලුම ඉස්ලාම් රටවල් ඔහු කියීල නිරීක්‍ෂණය කර සංචරය කර මුලිම් පටවලිතරන්නෙම ඉත්‍ර හිමගේහම ලළඟ පාතතින හා නිත්‍රරටවලට දිය ල කටතාවන ලංකාටත ය ඇවිදින දන්නන් තමයි එය ලංකාවටය කොද අ සහජ සහජ උතුහලයක් තිබුණා මේ දේශදේශන්තරවල ඇවිදින්ට සහ එකට යහු තෘප්ති මත්තුනායකින් කල වලෙන ගේ පැශන් කෙල්ලපි ග ඇ උන්මාදකේ ල් තුර අනි යා බොහොම සාමකාමී සංචාරකෙක් ම යාගේ රටවල්වල පාලක කාරකාදය ොහම හොඳින් පිළි අරගෙන යට සල කලා දෑම් කියලතින සමර්ථෑඇන්ුල මට ප්‍රශ්නයක් වුණේ නෑ මේ ගමන් යන්්ඩ. ර ර දල්ල නැවූල්හම නගල නෑ ඒමටේ රටල්ලින් දුන් න ාලකෝ මට උදව කලා කණ්ඩ සහරලට ඉබන් බතුත සහ රටෝලට ගේ හම ඒ හිටපු පාලක තනතුරකුද්දේල න් මෙක තනතුර කුදන නර මිනික ලො ල තනගේ තනගේ තනන්ගේ අනක්න කරටොල්ල විදා ස්සල්ල ක්කමට කිල්ලා. ඔවුදු විසය කිය තමයි මේ රාජකරයහු පටන් ගත යන්ඩ හැම තැනම ඇවිදන්ට නි ඇවිද නිකං හටියත්න හෝ අපට තෑගි කරා අලොකු දෙයක් පොතක් එක ප්‍රරිීලා කිය කියනෙන ට්‍රවල් ඉංග්‍රිසි භාෂාවයකිත් ට්‍රවල කියන අර්ථන ප්‍රරිලා කියන වචනේ අද ඉබම්බතුතගේ මේ ්‍රීලා කියන පොත හුවක් වැදගත්වනවා සමහර යිතිහාසික මෝලාස්වයක් හැටියට හු සැබවිම්ම දුට්ට දේවල් නමෙ ලේරතිෙන් ඔහ අවුරුදු විසියකේදී මක්කමටක කිය මක්කම වන්දන හජ්්‍යි වදනාවට. ගේලා එවැට කටයුතු ඉවර කල්ලා ත ඇතවශම හොටෝනුනේ අධ්‍යාපනයයි වදනාව යොකගේ ජීවිතයේ තිබි්චාර්මුණු දෙක වන්දනාවයි අධ්‍යාපනය දැ අපි දන්න ඇතවශම ෆායියන් හාමුදුරෝ කියවුත් සයාන් හාමුදුරෝ වගේ චීන හාමුදුරුව රුතාවේ අධ්‍යාපනය සහ ගම වන්දනාව යිදකට නාව. ඒෙගුල්ලු තියපු වාර්තාාවල්ල හිවුන් සෑන්ගේ වෘතාන්ත පාහියන්ගේ දේශාටනවාර්තාව මේවා පටි වවැද්ධගත් යිතිහාසික මුලාසව වෙලත් තියනවා ඉතින් එයා මක්කම වැඳලලා ඉස් ඒජිප්තුටග. ඊජිප්තුවෙන් සිරියාවටවා සිරියාවෙන් හෙජාස් කලකයන්නේ මෙ බටහිර මේ අරාබිය හෙජාස් වලටාව ඔහෝම ඇමතනම ඇවිද්ද. ඇවිදල ඉතිං එයාගේ මේ මනාද එක්දස් තුන්සේ විසි හයදි ඔහු අරාබි කාන්තාාරය තරණය කල්ලා ඉරාකයට ඇවිල්ල ඉරාකෙන් දකුණු ඉරාණයට ඇවිල්ල අසර්බයිජානයට ගිල්ලා ම ඔක ට බෙක්්ඩ්වල්ට කියල ඇවිත් ති මේ ම විදිනකොට ිලමිට ක් විදා කන ග ු පටද න ඉ එහෙම ගියා. කිය ඉති එගේ ආප්තෝප දේශයක්ත්තිය නෝ ඉබන් බතුූතක් කියප එකක් මොකද එක මගක දෙවරක් නොයන්න. ඔහෝ තමයි ඒක කිවේ. හ මේ හරි ජනප්‍රය. හරේ ජනප්‍රය. නව travels. වන්ෝ සකට කියෙල ඉංග්‍රීසින් කිය පු් කියමන එක මඟක දෙවරක් නො යන්න කියන ඉබම්බතුතගේ ඒබ තුම කියන්න හේතුන් හ යිදන්නේ ති හොට එක පාරග දෙපාරක් ැන එකක පාඩු හො ඔහුගේ කුතුහල න අධ්‍යාපනයයි වන්දනාවයි නිසා හොට අන්න එක පාරක එක එක සැර දැග ග්‍ය ති ග්‍යා තිබුණ නෑන ඉති හු ඇත්හම කරේ නැව්වල ඒ යන නැව්ල නැගලා එහෙම තමයියාගේ හිතවට ගෙවීමක් කලා හෙම ගියා හිට පසේ ඔහු මේ ඉන්ද හ න්දට විල ද්‍යාවටනුට ඉන්ද පලකවුනේ අ මුහම්මද ඉබන් තුග්ලුක් කලාපි අන්දුරන්න මුස්ලිම් පාලකයකට හතම කෙන හු එද සතුන්ශිිය විසි් පහේෂහ පනස කතර හිටිය තුග්ලොක් බං තුග්ලක් ඉතින් තුගලොක් මොව පිළිගත්තා දන්න ස්ලාම් භක්තිකෙක්න ඉතින් පිළිාර ගෙන ඒවිත රැක්නෙමයි මේ ඔහු පිරිනමවා දිල්ලේ තනතුරක් දිල්ලි නගරේ සුල්තන් වගේ ලොකු තනතුරක් දුන්නා ඉබම්බතුූතට හැබයි ඉබම්බතුත මේ කියන ොවා නමුොද ඉබවත ලංකාටාවන ඉබම්බතුර්තාක පිළිගත්තා විල්ලයරන් ඉන්න ගමන් මේ තුග්ලුක් හරිම උදව් කරන මිනිසුන්ට හැබයි හරි කරූරයි හරිකරයි මනිසුන්ට තාඩට ිනිසුතේ ගනුදනු කරන හැටි හරිනෑ තුගලොක් ඉබම්බතුතා හරි සාමකාම ගෙන නික කොරල්ලවගේ ඇවිදිනක් කරන හෙම අනතුර දුන්නට ඒ හරි නෑ කොල්ලාද යන්න කලාව තම ොම්මත්තු යිට එක දාලා එක පි පේ නැ හට ඔන්නන් සුල්තා කෙනෙක්ගේ ඉන්න තිබුණන යට එහම අමුණත්ති බන්නෑ පස්සේ ය ඔය අතරතුර තුග්ලොක් මොව පත්කරා චීනට යන දදුත ගමනක තුග්ලුගගේ රජකය දත ගමනක නායකකාරපත්රත්ර යන්ඩ කියලා ඉති මේක මිටෙන් හලපු කුරුල්ලා වගේයි බබතුතක් හැමතුනේ ගමටයන්නන අආවාසනාවකට වගේ නැව පිටත් වෙලා කොරමෙන්න්ඩල් වෙරලට නකොට මලබා කොස්ට් කල කෙනනි මලබාරලට එනකොට මුද අන නැවගී උගක් වෙලාවට ගැඹුර මුූද කියනෑ අවසායේදී එඒයට සිද්ධ වන ඔය මලබල් වෙරලේ ච සිවිල් යුද්ධකයට පටලුුණා නවත් අන්ඩ ඇති පැටල්ලිලා ඊට පසේ නැවත් මූදුබත් වුණා මෙම කරදර වුණා කරදර වුණා පසේ යමකද ඒ ඔක්කුම අතර ලා ලාලදවේටගිය පශසේ මාලදිවේනයට ඉන්ඳලලා මාලදිවේන ඉඳල පිටත්තල තමයි යහු ලංකාවට ආවේ ලංකාවට ඇල්ලා යටට පස්ස ඔොහු සිරීපාදි ව වඳන්න ගිය මොකද ඒවෙනකොට මතයක් ප්‍රචාරය වෙල තිබුණ මුස්ලිම් ස්ලාම් භක්තිකයොත් ශ්‍රීපාදය ඔන්ගේ මහම්මත්තුමාගේ සම්බන්ධ ඇත්තියනයි කියලා එම අදහසක් පැතිරල්ල තිබුණා ඒවගේ මෙයා ඉබම් බතුත මේ සූෆි සූෆි මුස්ලිම් දෙකර මස්ටික් ස්ලෑම් කෙලකන කැනෙ ඉස්ලාම් ආගමේ මිත්‍යමය පැත්ත ටකක් වැඩි කැන ඒ වගේවා චාරිත වාර්තර ෙන්ට පුොළ විශවාසු ඒක ගැන චුට්ටක් මේ ඉබම් බතුතගේ ලොක උනන්දුවක් තිබුණම සූෆි මේ සංචාර නිසා වෙන්ඩ තියකෙන පොද ඕන මාගමක ය වත්සිරිත් වැඩිුවෙනකොට එකටක් හිත්තද ගන්නවා කොහම අරිකල්ලනුවන් ඉබම්බතුතා ඔය ඔය ගමනෙදී ලංකාවට ආවාල්ලස් මේ සරිීපා දෙද කියියා එයා මැනික්් ගැන උනන්දවෙල හිටිය ලංකාවේ මැනික් ගැන මේ යාකුප අල් ජසීර කියලා අපේ රට ඇඳන්නෙේ රතු ගල් දිවයින කියෙනන කරාබි භාසාාවෙන් ඉති එය දැනගෙන හිටේ රතු වැනික් ගැන ඉතින් රත්න පුරත් ගියා මැනික් ලඩේ ගම සිරීපාදටත් ගියා ඉතින් මේ කතාව බලනකොට කිලෝමිට එකක් ලක්ෂ විසිදාහක් සංචාරය කරපු ඉබම්බතුතා ලංකාවට යව ඇයි කියලා හඩ දෙන්න ඉතින් ඔ එන්න නියමිතයි හෝ එන්න නියමි ඇවහම තනම එම සංචාරය කළලා ඉතිං ඉබම්බතුතාගේ පැමිණීම අපට වැදගත්තුනේ ඔහු විසින් තබා තිබෙන තොරතුරු අපට යිතිහාසික මූලාස්සවයක් ලෙස ගණ්ඩ පුළුවන්වීම නිසා ඔදැන් එතකොට ඔු ඔහු අර ස්ලාමීය තැන් වන්දනාමාන කරන්න යන හේතුව තමයි වනේ සිරිාදටත් යන්නේද ඔහුඒ ඔහුගේ අධ්‍යාපනයයි පන්දනාවයි. ඉ ඔහුට ඔහු ලංකාවට එන හේතු දෙකක් තියෙනවා එකක් අ මනි ගැ ට ච් ටහීම ැන යන්තරජාතික වළදාෑම වෙනකටේ රතුමැනික් තිබුණා. ඉතිම මට කලින් වැඩ සට හනකත් කියලා තියනවා යි රතුමැනික් කතා කැෙක කහන්ඩ පුලුවන් පිට රට න් තර. රතුගල් තියෙනවාද මේ ර්සකිව තිස මහරේ ාදි අද මැනි අර්දමැනික් කැන බොහොම දර්ශනීය ඒවා කප ොමටන්දම කෙනෙකුට කියන්න බෑ මේ මෙම මේ බාලගල් කියලා එහෙම අතිබුණ එම අතිබුණා අඉතින් අපි හරි දක්ෂ ඒගේ ඒවා නි්පානය කරන්න තින් අපි හුගක් ජනප්‍රියවෙල හිටිය රතුගල් දිවයින කියලා අරාවිජාතිකය අතර ඉතින් ඔය මාලදිවේනයදල පිටත් වෙලා මේ ඉබන් බතුතා ලංකාවටත්තාව ල ඒේටු කළල වා පහුගේයිද අවසානෙද ව නැත මොක්කෝට හිල්ල හුගේ ජීවිතය අවසන්කාලය කත කරයි හරි ඉති බොහ දෙෙන්න කිිතන් ඉන්න අරාභ ජාතිකයෙක්කිෙලේ බන්බවතුද ඇතරම ඔහුගේ මුස්ලිම් දහමහින්ද වැන්නඩදිී ඒ චිත්‍ර ඇතිවලාතින් හැබ අඇතර මහ මොක්කෝ ාක් ජතික ඉබන් බපුතා ඉබන් බඳතා ලංකාවට ආවයයි බ කියන කවුද කියන්න ප්‍රශ්නයට මංගහිතන්නේ හොඳ සාර්ථක උත්තරයක් අද අවුරුද්ධ පටන්ගන්න කොටම ලැබුණ ඉතින් අවුරු මෙහෙම සංචාරය කරන්න තිනන මේ අවුද්ධ කොච්චට හොද ඒකම මේ ලංකාවට එකක් සංචාක හරි ඔබයිඉන්න රටවලින් ඒවන්නත් උත්සහ කරන්න මොකොද ඒකත් ඇත්තරම් මේලා රට අශ්‍ය දෙයක් හරි අපිහමන ියන් විරාමයකට අපි පරෝට රමෙන් පස්ස නැවත් තන්නෙ වි ඩිටි සමග ඒකම පිලියන් ට ෙන්ටව පට විස්ේ ඇතලිස් පහක් කොළම් ල් පට විස හත ස්පා කොළොඹ ඒකම අපි බලනය නර්ඹණයට පුළුවන් අපේ කමෙන්ටස් තීරුවේ ඔබේ අදහස් පල කරන්න ඩිස්කිපෂන් එකට ිය හාම එහි අපේ ඊමේල් සහ සියලුම සමාජ මාධ්‍ය ලිං ස්තියනෝයිඉතිං ඒවා ඔස්සේ අපිව සම්බන්ධ කරගන්න පුළුවන් අපි හෙවනං විරාමයක් ගමු විරාමයක් කරගන නැවතත් අල්ෙවිඩන්ට ස්ටි සමඟ බලං ඉන්න අය මෙනද වගේම මෙතනින් යම් දෙවැනි කොටසට